නරම්මලදී පොලිසිය විසින් වෙළිදබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සහ ඊට පසුව ඇතිවුණු සිද්ධි මාලාව පිළිබඳව ඔබගේ අදහස මොකක්ද? ඔව් මම හිතන්නේ මේ ගැළපෙන පොලිසිය තමයි මිනිස්සුන්ට හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඒ සිදුවීම, ඒ අදාළ වීඩියෝ බලද්දී ඔබට හොඳින් පේනවා ඒ වීඩියෝව ලබා ගන්නා පුද්ගලයන්, ඒ ආසන්න අවස්ථාවේ මොහොතේ ඉන්න කට්ටිය කියන එකක් තමයි මේ බල්ලු බලල්ලු වගේ බල්ලන්ට බලල්ලුන්ට වගේ වෙඩි තියනවා කියන. ඊට පස්සේ ආයෙ කියනවා මේ අහිංසක කොල්ලෙක් වෙඩි තිබ්බයි කියන. ඒ කියන්නේ අවිඥානිකව තියෙන අදහසක්. නිකන් බල්ලන්ට බලල්ලුන්ට වෙඩි තිබ්බට කමක් නැහැ. සහ අහිංසක නොවන අයට වෙඩි තිබ්බට කමක් නැහැ වගේ එකක්. එතකොට මම හිතන්නේ ඔය සිතුවිල්ල තමයි මේ ආකාරයේ පහර දීම් නැත්තම් වෙඩි තැබීම් වලට හේතුව. එතකොට අපි අපේ ඔළුවේ තියෙනවා එකක් පොලිසියට එහෙම පුළුවන් නිකන් මිනිසුන් ආණ්ඩු මට්ටු කරන්න තරවටු කරන්න වැරදිකාරයෙක් නම් වෙඩි තිබ්බට කමක් නැහැ. බල්ලෙක්ට පූසෙක්ට වගේ නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අහිංසක හින්ද වෙඩි තියන්න පාගල. මම කියන්නේ අහිංසක භාවයේ සම්බන්ධව මිනුම පොලිසියට තීරණය කරන්න දෙන්න බෑ. එහෙම වුණාම පොලිසිය අහිංසක භාවය තීරණය කරන විදිහ වෙනස්. සහ ඊට පස්සේ පසු සිදුවීම් ගත්තම අපි දකිනවා 110ක වන්දියක් ඒ පුද්ගලයාගේ භාර්යාවට ලබා දෙනවා, මව වැඳ වැටෙනවා. ඒ ස්වභාවයන් සියල්ල ඇතුලේ කියවෙන්නේ ඒ කියන්නේ ඝාතකයන්ගෙන් වන්දි ලබා ගැනීමට තරම් අපේ මිනිස්සුන්ගේ කොඳු කැඩිලා තියෙනවා, කඩලා තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ඊට පස්සේ භාර්යාව කියනවා මේ 110ක් කියන්නේ මාස දෙකක් ජීවත් වෙන්න නැති ගාණක්. අපේ ළමයින්ගේ ජීවිත කාලයෙන් බලා ගන්නවා කියලාවත් ඒගොල්ලෝ කිව්වේ නැහැ කියලා. ඒ කියන්නේ මේ සියල්ල ඇතුලේ තියෙනවා මේ ඝාතනය වීම වලට වන්දියක්. එහෙම නැත්නම් ප්‍රතිපූර්ණයක් කරන්න පුළුවන් කියන එක. ඒක ළමයින්ගේ ජීවිත කාලයෙන් බලා ගන්නවා නම් එහෙම ඝාතනය කරාට කමක් නැද්ද? ඊළඟට පොලිසිය පැත්තෙන් කියන එක තමයි මේක අත්වැරදීමක් කියන්නේ. මම කියන්නේ අත්වැරදීමකින් අත්වැරදීම් වලින් මිනිසුන්ගේ ජීවිත හානි වෙනවා නම් ඒ දෙපාර්තමේන්තුව තවදුරටත් කල්පනා කරන්න ඕනේ. ඒ දෙපාර්තමේන්තුවේ පුහුණු වීම සම්බන්ධ ඔවුන්ගේ පුහුණු කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ අවුරුදු 59ක පුද්ගලයේ ඒ කියන්නේ සේවා කාලය දැන් නිහල්තල් දුව කියන විදිහට සේවා කාලය අවුරුදු 60ක් හරි අවුරුදු 59ක මිනිස්සෙක් මං කියන්නේ එතනදී නිහල්තල් දුවගේ ප්‍රකාශයෙන් පවා ගම්ම්‍ය වෙන්නේ ඔවුන් පවා දන්නවා මේක මේ බරපතල කාරණාවක්. අවුරුදු 59ක මිනිස්සෙක් අවුරුදු 60ක සේවා කාලයක් තියෙනවා කියලා කියවෙන්නේම අර ගෝඨාභය රාජපක්ෂගේ භාෂාවෙන් කිව්වොත් පැනික් වෙලා. ඒ කියන්නේ දන්නවා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒතකොට ඒසා විශාල සේවා කාලයක් තියෙන මිනිස්සෙක්ට ගිනියාවියක් හසුරව ගන්න තරම් හැකියාවක් නැත්තම් ඒ කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව ඔවුන් නැවත තීරණයකට එන්න වෙනවා. සහයි පොලිස් නිලධාරියාගෙන් කියපු කාරණාව. දැන් මේ වෙනකොට මේ සිදුවීම සම්බන්ධව ගොඩක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අදහස් දක්වලා ඉවරයි. නමුත් අපිට කියන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ බය කිරීම, බය කරන්නයි වෙපන් එක තිබ්බේ කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ව බය කරන වැඩි. ඒ කියන්නේ මම දන්නේ පොලිස් දෙපාර්තමේන්තුව පිහිටවීමේ අරමුණු අතර කොතනද මිනිස්සුන්ගේ බියවැද්දීම කියන එක තියෙන්නේ කියන එක. සහ මම දකින්නේ මේ වාහනය සහ ඒ පොලිස් නිලධාරියාගේ හැසිරීම සම්බන්ධව ගත්තම හරිම මේ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඩිමෝ බට්ටෙක්ගේ යන මිනිස්සෙගේ ඔළුවට තියලා බය කරන්න හිතුවට මං අහන්නේ ප්‍රාඩෝ එකක මොන්ටෙරෝ එකක යන මිනිස්සෙගේ ඔළුවට තියලා ඔය SI ඔය විදිහට බය කරන්න හදයි. සහ මේ සිදුවීම SI ගේ හුදු අහම්බයක් විදිහට ගන්නවද එහෙම නැත්නම් එතනින් එහාට ගන්නවද? මොකද වැල්ලවත්තේ සිදුවීමක් අපි දකිනවා මේ ඊයේ හෝ පෙරේදා දිනේ. මොකද්ද? ඒ කියන්නේ වැල්ලවත්ත පොලිසියේ නාමකරණයේ යටතේ තියෙන ප්‍රියරෝධකතයකින් ඇවිල්ලා පුද්ගලෙක්ට පහර දෙනවා. එතකොට දැන් ඔතන ওই නාරම්මල සිදුවීම. ඊට කලින් මං හිතන්නේ කුරුණෑගල ප්‍රදේශයේ අපි දැක්කා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පුද්ගලෙක්ට පහර දෙනවා. මාංචු දා ගන්න වෙහෙසක් ගන්නවා, බෙල්ලෙන් අල්ලනවා. මේ සියල්ල ඇතුලේ මට දැනෙන කාරණාව තමයි ඒ කියන්නේ යම් යම් අවස්ථාවල යම් යම් කණ්ඩායම් අතර බලය ලැබුණම ඔවුන්ට ඒ බලය දරා ගන්න බැරි වෙනවා. ඒක දේශපාලන පක්ෂවලත් අපි දකිනවා. ඒ කියන්නේ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ ආසන්නයේදී පාක්ෂිකව හැසගෙනෙත් මේ විදියට. දැන් මම කියන්නේ මේ යුක්තිය ඕවර්ඩෝස් ගිහිලා තියෙන. යුක්තිය දරා ගැනීමේ හැකියාව සමහර පොලිස් නිලධාරීන්ට නැහැ. ඔවුන්ට මේ යුක්තිය හරි බරක්. ඒ කියන්නේ ඔවුන්ට මේ ලැබෙන මේ ආරෝපණය. ඒ කියන්නේ දැන් වෙද්දී රටේ රෑ 10න් පස්සේ ඉන්න කොටකලිසම් අඳින රැවුල් වවන එහෙම නැත්නම් මෝටර් සයිකල් ත්‍රිවිල් වල යන ඊළඟට අනාරක්ෂිත
ගෙවල් තියෙන, ඒ කියන්නේ ලයිම් වගේ ගෙවල් තියෙන සහ වතු ආශ්‍රිතව කොළඹ නාගරිකව ජීවත් වෙන මේ සියල්ලන්ම වැඩිකාරයෝ විදිහට පූර්ව නිගමනයකට මේ පොලිස් නිලධාරීන් ඇවිල්ලා තියෙනවා. එතකොට මම කියන්නේ මේ පූර්ව නිගමනය සහ දැන් පොලිසියට මේ යුක්තිය කියන එක ඇතුලේ මොන චේතනාවකින් යුක්තිය ක්‍රියාත්මක වුණත් මම කියන්නේ ඕනෑම සන්දර්භයක ඉන්නවා මේ බලය දරා ගන්න බැරි මිනිස්සු. එතකොට අපි දකිනවා පොහොට්ටුවේ සමහර ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් ගත්තම එමම තමයි. ඊළඟට අපි දකිනවා සමහර රෝහල්වල ආරක්ෂක නිලධාරීන් ඔවුන් මේ වෙලාවට ඉන්නේ මේ ආමික මාණ්ඩ වගේ මේ 12-1 කියන පෑය ඇතුලේ රෝගීන් බලන්න දෙන වෙලාවේ ලෙඩු බලන්න මිනිස්සෙක් කියන්නේ මේ විවේකයක් ගත කරන්න නෙමෙයි. ඒ වෙලාවේදී අර බලය අතිශය Tamanට කේන්ද්‍රගත වුණාම දැනෙන දේ. ඉතින් මම හිතන්නේ මේ කිසිම සිදුවීමක් හුදකලා සිදුවීම නෙමෙයි. දැන් මම කියන්නේ ටිරානලස් දේශබන්දු ඔගොල්ලෝ යුක්තිය හරහා මේ රටේ මද්ද්‍රව්‍ය සහ ඒ කියන අපරාධ මඩින්න උත්සාහ ගන්නවා වගේම උත්සාහ ගන්නවා නම් උත්සාහ ගන්නවා වගේම පොලිස් නිලධාරීන්ට මේ යුක්තිය දරා ගන්න පුළුවන් විදිහේ මානසික උපදේශනයක් ලබා දෙන්න. එහෙම නොවුනොත් මේ යුක්තිය අයුක්තියක් විදිහට පොළව මතු පිටට එන්න ඉඩ තියෙනවා. ඔබ දැන් ප්‍රකාශ කර බියවැද්දීන් කියන කාරණාව ගත්තොත් 1978 ආණ්ඩුක ව්‍යවස්ථාවේ 11 වෙනි වගන්තිය ප්‍රකාරව අවමන් සහගත සැලකීමෙන් වද හිංසාවෙන් මිදීමට සහ පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම එතනින් ආරක්ෂා කරලා දෙනවා. මේ කාරණාව සහ දේශබන්දු දෙන්නකෝන් ප්‍රකාශ කරන ප්‍රකාශයක් ඔබ දකින්න ඇති. ඔව්. දවස් ගාන පුරාම කෙල හලාගෙන ඇවිල්ලා ඉවරලා කුඩුකාරයෝ ගංජකාරයෝ කියනවලු යන්න පොලිසියට විරුද්ධව මිනි පෙට්ටියක් තරම් පොලිසිය ගාවට යන්න මහපාරේ පෙළපාලියක් මිනි පෙට්ටිය කරේ තියාගෙන ඒවා කරන්නේ අහිංසක මිනිස්සු ලෑස්ති නෑ. වරදක් වුණා වරද පියවර ගත්තා වෙච්ච පාඩුව මිලකරන හැකි ඒක අපි පිළිගන්නවා. නැවත ඒ වගේ සිද්ධි නොවෙන්න අවශ්‍ය පියවර ගන්නවා කළ හැක්කේ කොමනයි. ඒ වගේ දේවල් අතරාරගෙන කුඩුකාරයෝ ගංජකාරයෝ නගර ලෑස්තුත් එම එව්වට ඒ භාෂාවෙන් උත්තර දෙන්න අපි සූදානම් කියන එකත් මම මේ වෙලාව මතක් කරන්න කැමතියි. ඔහු ප්‍රකාශ කරනවා දැන් ඒ මියගිය පුද්ගලයාගේ ගෙදර මිනිසුන් කුඩුකාරයන් විසින් උසිගන්වනවා අපිට ඒ භාෂාවෙන් උත්තර දෙන්න පුළුවන් කියලා. එතකොට මේ සම්බන්ධව ඔබට යම් අදහසක් තියෙනවද? මම හිතන්නේ මේ ප්‍රකාශයේම තැනක කියවෙනවා මේ අත්තකද්දක් වුණා දැන් ඒක ඉවරයි වගේ එකක්. මම කියන්නේ දැන් ওই අත්තකද්ද වෙන්නේ නැහනේ මහින්ද රාජපක්ෂගේ පුතුන්ට. කවදාවත් පොලිස් නිලධාරියෙක් බය කරන්න ඔළුවට තියයිද? නිකන් වෙපන් එකක් තියයිද නැහනේ. ලංකාවේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රාදේශ සභාවල නගර සභාවල එහෙම නැත්නම් ආරක්ෂක අංශයේ නැත්නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නළුවන්ගේ නිළියන්ගේ ඔය කියන මොකක් හරි සමාජ වටිනාකමක් තියෙනවා යැයි ඔවුන් විශ්වාස කරන කණ්ඩායම් වලට මේ අත්වැරදීම් වෙන්නේ නැහැ. ඇයි මේ අත්වැරදීම් වෙන්නේ? මේ ඩිමෝ බට්ටා වගේ වාහන පදින වඩු කාර්මිකයෝ වගේ නැත්නම් එදා වේල හොයාගන්න මිනිස්සුන්ට දේශබන්ධුට මේක තවත් එක අත්වැරදීමක් වෙන්න පුළුවන්. හැබැයි මම අර කිව්වේ මේක අත්වැරදීමක් මේ අත්වැරදීම හුදකලා සිදුවීමක් නෙමෙයි. මේ අත්වැරදීම පිටුපස තියෙනවා විශාල විදිහට දරාගත නොහැකි ආරෝපිත බලයක්. ඒ බලය මේ මොහොතේ මනෝපදේශනයක් කරා පොලිස් නිලධාරීන්ට තේරුම් කරලා නොදුන්නොත් මෙවැනි අත්වැරදීම් ඉදිරියට සිද්ධ වෙන නියමිතයි.